අවසරයි අරිහතුන් වහන්සේ. සත්පුද්ගල ගල සංඥාව සහ ද්‍රව සංඥාව දැන් ඔබගේ දරුවෙක් හෝ ස්වාමිපුරුෂයෙක් හෝ ඔබේ හරකෙක් හෝ බල්ලෙක් හෝ සතෙක් පුද්ගලයෙක් හැටියට දකිනවා නම් ඒක හරිද? නමුත් ඔය සතා පුද්ගලයා මේ හදාගත්ත කූඩුවක්. ආපෝ තේජෝ වායෝ පඨවී අර හතර මහා භූත එකතු කරගෙන හදාගත්ත සංකතයක් විඥාණයෙන් කටයුතු කරනවා. ඔබට බෙදලා බලන්න පුළුවන් නම් ඔය සත්ව පුද්ගල සංඥාව නැති වෙනවද? පටිකූල මනසිකාරයෙන් ඔබ බලන්නේ ඊට පස්සේ ධාතු මනසිකාරයෙන් බලන්න පුරුදු වෙනවා. පටිකූල මනසිකාරයෙන් නවසියෝතික මනසිකාරයෙන් බලන්න පුළුවන්. එතකොට ඔබ ඇලෙනවද? නැහැ. ඔබ සතෙක් කියලා නෙමේ ගන්නෙ. දැන් මොකද්ද මේ ගන්නෙ? මේ හතර මහා භූත හතරක් තමයි මේ කටයුතු කරන්නේ. ඒක නිසා ඔබට තරහ ගන්න ඕනේ නැහැ. ඔබට ඇලෙන්න ඕනේ නැහැ. ආදරය කරන්න ඕනේ නැහැ. බැඳෙන්න ඕනේ නැහැ. එතකොට අර අපි ඒ පරිහරණය කරන අවශ්‍ය පාවිච්චි කරන දේවල් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒවා උපාදානය කරගන්නේ නැහැ. හරියට සත්ව පුද්ගල සංඥාව, ඝන සංඥාව දුරු කරන්න පුළුවන් නම්, ද්ව සංඥාව දුරු කරන්න පුළුවන් නම්, අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථා භූත ඥාන දර්ශනයෙන් දකිනවා. තේරුම් ගන්න. ඒ අනුව ඔබ මිදී නිදහස් වෙනවා. ඇලීමෙන්, ගැටීමෙන් මුලා වෙනවා. මේ සියලු පුද්ගලයන් ගාව යම් ඇලීමක්, ආදරයක්, ඒ වගේම අන්තවාදී අන්තගාමී ආදරයක්, ඒ වගේම තරහක්, වෛරයක්, ක්‍රෝධයක්, ඊර්ෂ්‍යාවක්, මැනීමක් තියෙන්නේ ඔය සත්ව පුද්ගල සංඥාව තියෙනකම්. නමුත් එහෙම සත්ව පුද්ගල සංඥාවක් ඔබ හදාගත්ත දෙයක් මිම්මක් කෝදුවක් තියෙනවා. ඒ මිම්මෙන් කෝදුවෙන් තමයි ඔබ වනින්නේ. ඒ මිම්ම කෝදුව ඔබගේ හිතේ තියෙන අර ගති තුන නිසයි හදාගෙන තියෙන්නේ. ඔය ගති තුන ඔබ ඉවත් කළාම ඔබට පුළුවන් සියලු දෙනා, ඔබේ දරුවත් අනික් දරු අයගේ දරුවොත් සියලු දෙනා දරුවන් හැටියට ඔබට සලකන්න පුළුවන්. ඒ කාටවත් ද්වේෂයක්, වෛරයක්, ක්‍රෝධයක් හෝ රාගයක්, ඇලීමක් හෝ ගැටීමක් හෝ මුලාවක් හෝ නැහැ. එතකොට සත්ව පුද්ගල සංඥාව, දුව සංඥාව දෙකම මිදී නිදහසුනාම උපේක්ඛාසිතින් ඔබට පුළුවන් ඒ සියලු දෙනාව එක හා සමානව බලලා උපේක්ඛාසිතින් කටයුතු කරන්න. ඔබේ හිත කිලුටු වෙන්නේ නැහැ ඊට පස්සේ. නැත්නම් ඔබ අර මගේ දරුවා කියලා ඒතන් මම සෝහමස් මේ සෝ මේ අත්තාටි කියලා මගේ දරුවට ඇලෙන්නත්, අර අනික් එක්කෙනාගේ දරුවට ගැටෙන්නත් ගත්තොත් ඔබ තුළ රාගය, ද්වේෂය, මෝහය තුනම අලුතෙන් අලුතෙන් අනුසය හැටියට උපදිනවා.